ඔනදත් අපි ආවා ජීවිතේට ඉඩදෙන්න ඔබේ නිවහනට අරගෙන. ඉෂාර මේ ලෝකේ බොහෝ විට ගැටුම් ඇති වෙන්නේ මම හරි කියලා කෙනෙක් හිතාගෙන ඉන්න විශ්වාසයෙන්. මම විතරමයි හරි. අනිත් අය කියන කාරණේ එච්චර හරි නැහැ. මගේ මතය විතරයි හරි. මම කරන වැඩේ විතරයි හරි. මම කියන දේ විතරයි හරි කියන දේ. පොඩක් අන්නේ සිතවිල්ල ඔබට වෙනස් කරගන්නට පුළුවන් නම් මම හරි වෙන්නත් ඉඩ තියෙනවා මං මේ කියන දේ වැරදින්නත් ඉඩ තියෙනවා කියන දේ හිතනවා නම් අනිත් කෙනාගේ මතයටත් ඔබට පොඩ්ඩක් ඉඩ දෙන්නට පුළුවන් නම් මේ ලෝකේ තියෙන ගැටුම් බොහොමයක් ගැටුමක් නොවීම निराකරණය කරගන්නට පුළුවන්. ඒක නිකන් පුංචි මතක් කිරීමක් අද දවසේ අපි ඔබට මතක් කරලම මේ වැඩසටහන පටන් ගන්න ලෑස්ති වෙන්න. දැන් මම මේ කල්පනා කරේ අද කොතෙන්ද දෙන්නේ කියලා. ගැටුම් ඇති නොවෙන්න ඕනේ තැනගෙන අපි කතා කරන්නේ. ඔව් ඔව් ඔව්. ඉතින් එහෙම ඇති නොවෙන gedara තියෙන බොහොම වටිනාම තැන තමයි පවුල. පවුල ඇතුළෙත් අම්මයි තාත්තයි දරුවෝ. ඉතින් අපිට මුළු ලෝකයත් එක්කම අපි අපේ ජීවිතය අපි ගනුදෙනු කරනවා. හැබැයි එතනට යන්න කලින් බොහොම ශක්තිමත්ම බැඳීම් තමයි මේ බැඳීම්. මේ බැඳීම් තව තව ශක්තිමත් කරගන්නා තරමට අපිට ලෝකයත් එක්ක මේ සිදු කරන ගනුදෙනු තව තවත් ශක්තිමත්ව ලෝකයට අභිමානයෙන් මූණ දෙන්නට පුළුවන්. එහෙමනම් අද අනුර අම්මයි පුතයි දවස. ඔව් අම්මයි පුතයි දවස. ලංකාවේ ඔබ ඉතාමත්ම ආදරය කරන අහන්නට කැමති සමාජ හදවතේ දුකක් වේදනාවක් තියෙනවා නම් ඒක නැති වෙන කටහඬක් හිමි අම්මා කෙනෙක් සහ ඒ වගේම කටහඬක් හිමි පුතේ නේද අම්මගේ පුතා අද ඇවිල්ලා ඉන්නවා කවුද කියලා අඳුන්වන්න කලින් ඔව් අපි යමු අපේ මේ මුළු තැන්ගෙට මෙයාට අපි සංග්‍රහ කරන විදිය මුලින්ම බලලින් නේද chef oshini ayuban subodasana ayuban subodasana kishara anura e wage mogolanta subama subodasana kila prarthana karana ada sanduda dawasa aluth satiye karambayak thin chef nuwan math ekka inna rasavat tarupahe kiyamak hadana video ogolanta kila denna ada monada hadanne ada ithin api hadana vishesha deya vishesha deya api hemadaama vishesha dewal hadanawane e athrunuth monada me vishesha deya itat wada vishesha deya ada man hadana chicken wings fish rocket ekak chicken wings fish rocket rocket එක උඩින් යන්න පුළුවන් කෑම උඩින් යන්න පුළුවන් දැන් අද ඇවිත් ඉන්නේ කලාකාරී කලාතුරුතුරු වල බොහොම දරතුරු තියෙන හැබැයි ඇයටත් රහට යන්න රහට යන්න පුළුවන් අපි ඒ ගැන කතා කරමු පස්සේ දැන් එහම හඳුන්ලා දෙමුකෝ දැන් ගායනය කියන කාර්ය ගත්තොත් එහෙම ඒක මූලිකම දේ කටහඬනේ හැබැයි ওই කටහඬින් ගයන ගීයක් හදවතට දැනෙන්නට නම් අපිට අර අර මං කිව්ව පටන් ගද්දි වගේම දුකකදී ශෝකයකදී සතුටු හිටින වෙලාවකදී මේ ඕන වෙලාවකදී මේ ගීතේ අපිට මතක් වෙන්නට නම් ඒ හරහා අපේ හිත සංසිඳවා ගන්නට පුළුවන් වෙන්න නම් මේ කටහඬේ තියෙන මේ වචන ටික ඔය ස්වර හත ඇතුළට දාලා හරියට පාලනය කරගන්න පුළුවන් මේක අපිට දැනෙන්නට කියන්නේ ඒත් එක හැංගී මිශ්‍ර කරන්න පුළුවන් වෙන්න ඕන මේක ලොකු කාර්යයක්නේ මෙහෙම කරන්නට පුළුවන් ගායිකාවකට තමයි හරි අද මේ මැදිරියට කැඳවාගෙන ආවේ. ඒ ගයපු හැම ගීයක්ම අපේ හදවතේ තියෙන කොච්චර ඇහුවත් මදි රයක් පුරාවට සතියක් පුරාවට මේ ගීත ටික අපිට අහගෙන ආය ආය අහලා රස විඳින්නට පුළුවන්. ඒ නිසා ඉතාමත් ආදරෙන් මැදිරියට පිළිගන්නවා ලංකාවේ ඉන්න ප්‍රවීණතම ගායන ශිල්පිනියක් ඉන්ද්‍රාණි පෙරේරා මහත්මයා. ආයිබන් සුබදේශන. ආයිබන් සුබදේශන. හරි ලස්සනයි අද. ඔව්. ඉතින් කවුද දැන් අම්මයි පුතයි කිව්ව නිසා ඉතින් පුතාව හඳුන්වා දෙන්නට මොන පුතා ගැන කිව්වත් ඔහු ආගමික දේශකවරයෙක් නිමෙන්ද ජේම්ස්. ආයුබෝවන් සුබදාසන. ආයුබෝවන් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්. හරි. ඔන්න අම්මයි පුතයි දෙන්නා දැන් ඇවිල්ලා ඉන්නවා. අපි දැන් මේ ගොඩාක් දේවල් කතා කරන්න තමයි දැන් මේ පටන් ගන්න ලෑස්ති වෙන්නේ. හැබැයි ඊට කලින් සුපුරුදු ප්‍රශ්න අහන්න මේ දවස්වල කොහොමද? මේ දවස්වල ඉතින් ගෙදරට ඉන්න. ගෙදර ඉන්න කාලේනේ. නිවෙන්ද මේ දවස්වල? මේ දවස්වල ඉතාමත්ම අභියෝගමත් කාලයක්. සුපුරුදු පරිදි අපේ එදිනෙදා කටයුතු අපිට කරන්න බැහැ. ඉතින් work from home එළියටත් බහිනා. ඉතින් දරුවන් උත් ගෙදර ඉන්නවා. ඉතින් අර පොල් සම්බෝලයක් තමයි ගෙදර මේ දවස්වල. ඉතින් නමුත් ඒ අභියෝගයන් වලට මූණ දෙමින් ජීවිතේ කටයුතු කරගෙන යනවා. මේ තමයි ජීවිතේ නේද? මේ අභියෝග වල මූණ දෙනවා කියන එක මේක තමයි අපි කරන්න ඕනේ. ඉතින් අපි ජීවත් වෙනකොට අපිට අභියෝග වලට මූණ දෙනවා කියන එකම තමයි ජීවිතේ කියලා කියන්නේ. ඒ නිසා අපිට මේ වෙන කරන්න දෙයක් නැහැ. හරි, අපි කතා කරමු එමුනම් ආරම්භය. දැන් අපි මේ ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය ලංකාවේ ඉන්න අර අර මං කිව්ව විදිහට කටහඬ හොඳින් පාලනය කරගෙන ගීත ගයන්න පුළුවන් මියුරට ගයන්න පුළුවන් ගායිකාවක් කියන කාරණය හොඳටම දන්නවා. මේ ලංකාවේ ඉන්න අපි මේක බලාගෙන මේ ප්‍රේක්ෂක ජනතාවත් දන්නවා. හැබැයි අම්මා කෙනෙක් හැටියට සාමාන්‍ය කාන්තාවක් හැටියට කොහොමද කියන කාරණය පුතා හැටියට ගොඩක් හොඳට දන්නේ ඔබතුමා. ඒක නිසාම අපි ඉස්ලාම කියමු මේ අම්මා
කොහොම කෙනෙක්ද කියන කාරණේ හඳුන්වලා. පුංචි කාලේ ඉඳන්. ඔව් පුංචි කාලේ ඉඳන්. පුංචි කාලේ ඉඳන් මම ඉන්ද්‍රානි පෙරේරා කියන පුද්ගලයාව හඳුනන්නේ අම්මා හැටියට. ඒ කියන්නේ මුළු ලෝකයේම එහෙම නැත්තම් මුළු ලංකාවම දන්නේ ඉන්ද්‍රානි පෙරේරා කියන මේ ගායන ශිල්පිනියව. නමුත් මම හඳුනන්නේ අම්මව අම්මා හැටියට. ඉතින් අම්මා ගැන මම විස්තරයක් කියනවා නම් මං හිතන්නේ අම්මා ඉතාමත්ම පරිත්‍යාගශීලී කාන්තාවක්. ඒත් එක්කම හැමතිස්සෙම තමන්ගේ අවශ්‍යතාවය නෙවෙයි අනිත් කෙනාගේ අවශ්‍යතාවය දිහා තමයි හැමතිස්සෙම බලන්නේ. කියන්නේ ගෙදර උදාහරණයකට කිව්වොත් ගෙදර හාල් කිලෝවක් නම් තියෙන්නේ තවත් කෙනෙකුට හාල් කිලෝවක් ඕනේ නම් හාල් කිලෝ විතරක් නම් ගෙදර තියෙන්නේ ඒක දීලා දානවා. දීලා දාන තරමේ පුද්ගලෙක්. ඉතින් ඒ ඒ ඒ ඒ එවැනි ගුණාංගයක් වටා ගොඩනැගුණු චරිතයක් තමයි ඉන්ද්‍රානි පෙරේරා කියන්නේ. කරුණාවන්තකම තියෙනවා. ජෙන්ටල් කියලා කියලා කිව්වත් ඒ ඉන්ද්‍රානි පෙරේරා කියන කාන්තාව අභ්‍යන්තරේ තියෙන්නේ. හැබැයි ඉතින් පවුලක අපි දන්නවනේ අර 100 ගානට කේන්ති යනගෙන ඒකත් දෙනවා. උඩට පල්ලයට යන්න ඕනේ නේද? ස්ථාවර භාවයක් නෑ. නෑ. උඩට වැඩක් නෑ නේ. ඉතින් ඒ හැබැයි අර මම කිව්වා වගේ ඒ ඒ ඒ ගුණාංග මත ගොඩ නැගුණු කාන්තාවක් හැටියට තමයි මම ඉන්ද්‍රානි පෙරේරාව විස්තර කරන්න කැමති. නැත්තම් මගේ අම්මව. දැක්කනේ දැමම දැස තෙත්තලා. අපි මේ පුතා ගැන කියන්නට ඕනේ දැන්. නිමේන්ද්‍ර ජේම්ස් කියලා කියන්නේ ෆාස්ට් කෙනෙක්. එහෙම නැත්නම් ආගමික දේශකවරේ වර්තමානයේ වෙන විටදී බොහෝ දෙනාගේ මේ සිත් සතන් නිවන්නට කටයුතු කරන කෙනෙක්. ඉතින් ඒ කාරණේ කියන්නට ඕනේ මම අපි මේ අවසර ඉල්ල ගත්තා නිමේන්ද්‍ර කියලා කතා ගන්න සහ නිමේන්ද්‍ර මහත්මයා කියලා අපි කතා කරන්න. මේ මොකද මේ වැඩසටහනේ මේ ගෙන යෑම ඒ වුණාට ඒ ගෞරවය අපේ හදවතේ තියෙනවා කියන කාරණේ මතක් කරමින් තමයි මේ දේ කියන්නට ඕනේ. පුතා ගැනත් අපි කියමු. කුටි කාලේ මේ කොහොමද දඟ එහෙම නැහැනේ ටිකක් දඟයි සමහර වෙලාවට හොයනකොට එක්ක ජනේලෙන් එළියට බහලා ඉන්නවා නැත්නම් හොයන්න කොහොම හරි කාරණාවක් තියෙනවා ඒ කියන්නේ හැංගිලා ඉන්නවා එයාගේ වැඩේ අර මේ කියන්නේ කර්ටන් එක පිටිපස්සේ හැංගිලා ඉන්නවා ඉතින් අපි හිතන්නෙම නැහැනේ එතන ඉන්නවා කියලා ඒ පුංචි කාලේ ඉතින් මට හැෙනවා සමහර වෙලාවට පුංචි කාලේ මේ පොඩි නිකටහලා මනේ මම දන්නේ නැහැ මෙයා තමයි මේ සින්දු කියන්නේ කියලා ඉතින් මේ පස්සේ කාලෙක තමයි මම දැනගත්තේ මෙයාට මෙයා සිඳු කියනවා කියලා. ඉතින් පිටිපස්සෙන් එනවා මට ඇහෙනවා ඊනි කටන්න මං හැරිලා බලනවා. ඉතින් මෙයා සෙල්ලම් කරනවා පොඩිනේ. මෙයා සෙල්ලම් කරනවා. ඉතින් මේ මම එච්චර හිතුවේ නෑ මෙයා ගීත ගායනා කරයි කියලා. පසු කාලෙක ඉතින් කට ඇරියාම ගීතේව ගායනා කරනවා. ඉතින් නමුත් ඇත්ත වශයෙන්ම මගේ දරුවන් දෙන්නගෙම මම බොරු කියන්න ඕනේ සතපාකවත් කරදරයක් තිබුණේ නැහැ. ඉගෙනීමට කියන්නේ ගහලා උගන්නන්න අවශ්‍ය වුණේ නැහැ. දැන් මගේ දුවත් එහෙමයි. දුව අංජලිත් පොත්පත්ම කියවනවා මිසක ඒව තමයි ගොඩාක් කරේ. ඉතින් මෙයා වුණත් මට කිසි කරදරයක් තිබුණේ නැහැ. මං හිතන්නේ මෙච්චර ලොකු වෙනකන් හරි වාඩි වෙලා අනේ මෙයා නයිට් ක්ලබ් එකට ගියා බීලා එයිද එව්ව නැහැ. කිසිම දවසක. පරක් වුණත් පරක් වෙන්නේ පල්ලියෙන් එන එක විතරයි. ඉතින් මං කවදාවත් මං ඊ පැත්තෙන් මට කිසිම කරදරයක් තිබුණේ නැහැ. ඉගෙනීමට බලෙන් ඉගෙනුවේ නැහැ. දෙන්නම සහයෝගයෙන් ඉගෙනගෙන දෙන්නම උපාධිධාරීන් වුණා. ඉතින් මේ ඒක නිසා මට ඊ පැත්තෙන් මට මේ කියන්නේ දුම් බීම මත්පැන් බීම මෙයා සහ මුලින්ම කැමති නැහැ. ඉතින් ඒ එදා ඉඳලා ඒ බයත් මගේ නැතුව තිබුණා පවුලේ. ඉතින් ඊට පස්සේ මට තිබුණේ පුළුවන් තරම් උගන්වන්න. ඔව් කවදා හරි තැනකට එන්න තමයි දෙන්නට. හැබැයි එහෙම වෙන්න නුර අයත් බොහොම ආදර්ශමත් කාන්තාවක් විදියට ආදර්ශමත් අම්මා කෙනෙක් විදියට මේ දරුවන්ට හැමදාම පෙනී සිටියා. දුවගේ ඉස්කෝලේට කවදාවත් මේ වෙන ඇඳුමක් ඇඳගෙන ගියේ නැහැ නේ? සාරියක් ඇඳගෙන ගියේ. හැමදාම මාසෙකට සැරයක් යනවා. හැමදාම සාරිය ඇඳගෙන යනවා. ඒ කියලා නෙමෙයි. නමුත් අර අම්මා කෙනෙක් වශයෙන් අපි යන්න ඕනේ නැත්තම් අපි දිහා බලන කෙනෙකුට අම්මා මේ අම්මා නේ කියලා හැඟීම තියෙන්න ඕනේ ඕනෙම කෙනෙක් තව කෙනෙක් බලපුවම. ඉතින් ඔව් කියන්න ඔබ මේ කියන්නේ. නෑ නෑ එයා කොළඹ හත ඉස්කෝලේකට ගියා. ඉතින් නමුත් අපි ආදර්ශයක් නොවුනොත් එයා අපි දිහා බලාගෙන නේ හැදෙන්නේ.
අන්න ඒ නිසා ගොඩක් දුරට මේ දැන් බ්ලවුස් එකක් ඇඳලා පස්සේ කාලෙක බැංකුවක වැඩ කළා. ඒ බ්ලවුස් එකෙන් ඇඟ ඇතුලේ පේනවා නම් මට විදහට කියනවා මේක හරියට වහන්න. ඒ වගේ ඉමු පුරුදු වෙලා හිටියා. ඉතින් ඒක තමයි මං කියන්නේ හැමතිස්සෙම අම්මා කෙනෙක් වුණාම ඉතාම ආදර්ශමත් ජීවිතයක් ගත කරන්න. මොකද ඒ දිහා බලලා පොඩි කාලේ වුණත් ගැහණු ළමෙක් වුණත් අර ටීචර් ආන්ටි දිහා බලලා එහෙමනේ කියන්නේ ටීචර් ආන්ටි දිහා බලලා සාරි අඳින්න ඒ වගේ අර පොඩි බෑග් එකක් උස්සන් යන්න ඒ වගේ. ඉතින් ඒ විදියයි. ඉතින් හුඟක් කල් හැමතිස්සෙම මං මේ දෙන්නත් එක්ක හිටියේ යාළුවෙක් වගේ. කවදාවත් වරදක් කරොත් මං හැමතිස්සෙම කියලා තියෙන්නේ ඉස්සෙල්ලා අපිට කියන්නේ. අපිට කිව්වහම අපි දන්නවා කරන්න ඕන දේ අම්මට ඒ තාත්තට කිව්වම අපි අතරේ අපිට ඒක විසඳගන්න පුළුවන්. පිටට ගියාම ළමයා නරක් වෙන ළමයි දෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ බය තිබුණා මට. විතරක් නෙමෙයි මම සංගීත ශිස්ත්‍රයේ හිටියේ. ඉතින් මම හුඟක් එළි වෙලා එන්නේ. ඔව්. ඉතින් සමහර වෙලාවට අපේ හස්බන්ඩ් තමයි මේකලම බලාගත්තේ. ඉතින් ඒ වෙලාවේ ඉතින් මම වීඩියෝ පට ඒ වගේ දේවල් වැඩි අහුවෙන්න තිබ්බේ නැහැ. මම මොන හරි කරා නම් ඒක වීඩියෝ කරලා මං අල්මාරියේ තිබ්බා මිසක් මේ මං එක පෙන්වන්න තිබ්බේ නැහැ. වීඩියෝ ඩෙක් එකක් ගත්තේ හුඟා පස්සේ. ඒ කියන්නේ මේ අපේ දුව ඇඩ්වාන්ස් ලෙවල් පන්තියේ ඉන්නකොට. එතකොට මෙයා ඕ ලෙවල් කරනවා. ඉතින් ඒ නිසා මේ ඒගොල්ලන්ට අනවශ්‍ය දේ බලන්න කියලා එහෙම දෙයක් නැහැ. එපා කිව්වේ නැහැ. නමුත් අනවශ්‍ය දේවල් බලන්න ඉඩ තිබ්බේ නැහැ. පොතක් බැලුවත් අපේ දුව ඒ පොත බලලා එක්කෝ මගේ හස්බන්ඩ් නැත්තම් මම පොත කියවන බලනවා මොන විදිහේ පොත්ද කියවන්න කියලා. යාළුව ආශ්‍රය කරාම ආශ්‍රය කරන්න එපා කිව්වේ නැහැ. යාළුව ආශ්‍රය ගන්න ඕන කෙනෙක් නමුත් අපි සොයලා බැලුවා. දැන් ඒකයි පිටිපස්සෙම හිටියා යාළට නොදැනු. මේක තමයි ඉතාමත්ම වැදගත් දේ. මේ මෙච්චර හොඳ දරුවෝ ඇති වෙන්නට නම් හොඳ දෙමව්පියෝ ඉන්නටම ඕනේ. මම මේ දේ අහන්නට ඕනේ. තමාගෙන් දැන් මේ හිතුණාද මේක අපිට එන මේ දැඩි පාලනයක් මේ අම්මගෙම උයි තාත්තගෙම උයි. දැන් සමහර වෙලාවට පන්තියේ කතා කරන්න නැති, ඒගොල්ලෝ බලන චිත්‍රපටි ගැන කතා කරන්න නැති, ඒගොල්ලෝ යන ගමන් ගැන කතා කරන්න නැති, මේ 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 හදවතට දැන්නද මේ අපි මේ දැඩි විදිහට මේ පාලනය කරලා තියෙන කියලා හරදරයක් හැටියට දැන්නද? මං හිතන්නේ ඒ වගේ අවස්ථාවක් තියෙන්න ඇති. හැබැයි මං හිතන්නේ බහුතරයක් ඒ වගේ මේ අදහසක් අපේ ඔළුවට පහළවෙන්නේ නැහැ. මොකද පොඩි කාලේ ඉඳන්ම අපිව මං හිතන්නේ ඒකත් නොදැනුවත්ම අපි හුරු වුණේ ලද දෙයින් සතුටු වෙන්න. ඉතින් මේක නොතිබුණයි කියලා ඒක අපිට එච්චර බලපෑවේ නැහැ. සමහරක් වෙලා ඇටින් ලැජ්ජාවක් හිතෙන්න ඇති. ගෙදර වීඩියෝ ඩෙක් එකක් තියෙන ඩෙක් එකක් තියෙනද කියලා ඒ කාලේ වීඩියෝ ඩෙක් නේ. ඔව්. ඉතින් ඩෙක් එකක් තියෙනද කියලා නෑ කියනවා. ඉතින් එච්චරයි. ඉතින් එතනින් එහාට ආසාවක් හිතුන්නේ නැද්ද දැන් අම්මා උනොන්ට වඩා? ආසාවක් තිබුණා වද කරන්නත් ඇති. ඩෙක් එකක් ගමු ඩෙක් එකක් ගමු කියලා. හැබැයි ඒ වුණත් ඒක එච්චර අපිට බලපෑවේ නැහැ. ඒත් එකම අපේ ජීවිතේ මේ අර බාහිර ඇක්ටිවිටීස් හුඟක් තිබුණා. ඒ කියන්නේ මියුසික් ක්ලාසස් වලට ගියා. එතකොට මට මතකයි අක්කා ඩාන්සින් ක්ලාසස් වලට ගියා. පස්සේ එලකියුෂන් ඒ වගේ එක එක දේවල් වලට අපි සම්බන්ධ වුණා. ඒ කියන්නේ සතියේ අතරතුරදී. අනිත් එක තමයි හවස හතරමාරෙන් පස්සේ මට මතකයි හතරට විතර පස්සේ හැමදාම හවසට අපේ පාරේ කට්ටිය එකතු වෙලා ක්‍රිකට් ගහනවා. ඉතින් අපි ඔක්කොමලා ඒකට සම්බන්ධ වුණා. ඉතින් ඒ නිසා අරක නැහැයි කියන අඩුපාඩු එච්චරම අපිට දැනුන්නේ නැහැ. දැඩි පාලනයක් තිබුණයි කියලත් එච්චර තේරුන්නේ නැහැ. මොකද අපිට හුඟක් අම්මයි තාත්තයි විශේෂයෙන් අපිට තීරණ ගන්න ඉඩ දුන්නා. ඒ කියන්නේ රාමුව පෙන්නවා, රාමුව ඇතුලේ ඩිසයිඩ් කළා ඕන දෙයක් කරන්න අපිට නිදහස දුන්නා. අපිට ඉතින් ඒ නිසා ඒක අර ලොකුවට පාලනයක් යුක්ත ජීවිතයක් කියලා අපිට එච්චර දැනුන්නේ නැහැ. ඒක දැනුන්නේ නැහැ. ඒගොල්ලන් තමයි අපිව පාලනය කරන්නේ. ඒ දැන්නේ. දැන් ඒකත් අහන්න ඕනේ. දැන් අම්මා අතිශය ජනප්‍රිය ගායන ශිල්පිනියක්නේ. දැන් මේ ජනප්‍රියතාවය මම හිතන්නේ මේ කාලේ වෙද්දී පාසල් කාලේ යනකොට මීටත් වැඩි. වැඩි. ඒක මම හිතන්නේ පීක් ටයිම් එක කියලා අපි කියන්නේ එහෙම කාලයක. දැන් මේක දැනුනේ කොහොමද? මේක හොඳ දෙයක් හැටියට දැනුණාද? එහෙම නැත්නම් එහෙම මේකෙන් හරි කරදර වුණාද? හදවතට නැත්නම් මේ සමාජයේ ජීවත් වෙද්දී කොහොමද උනේ ඒක? අපි හැමතිස්සෙම අම්මට කිව්වේ එනකොට එන්න අම්මා හැටියට ආටිස්ට් කෙනෙක් නෙවෙයි මොනේ කියලා. අනිත් එක හුඟක් දේවල් වලට අපි කිව්වේ ඉස්කෝලේ වුණත් බස්සරකට
අපිව ඇතින් බස්සන්න අපි අන්න මම කියන තමයි ඒගොල්ලෝ ටියුෂන් වලට ගියත් මම ඒ ඇතින් බස්සන්න ඒ කියන්නේ මේගොල්ලෝ කියන පොඩ්ඩක් හොඳට කෙරුවනම් ඒ කවුරුත් කියයිලු මේ ඉන්ද්‍රාණි පෙරේරා දුව හින්දා මේ ලකුණු දුන්නා කියලා ඒ නිසා මම ඇතින් බස්සලා බලන් ඉන්නවා ඒගොල්ලෝ ටියුෂන් පන්තියට යනවා ඉතින් අර ඒක ඒ ඒ ඒ හැටියට බලපෑවනේ හැබැයි සමහරක් වෙලාවට අපි රෙස්ටෝරන්ට් එකකට හරි කොට හරි ගියොත් ඉතින් උගක් ආවිල්ලා කතා කරනකොට සමහරක් වෙලාවට අපි බලන ඇයි මේ මේ මෙහෙම වෙන්නේ කියලා එවනත් ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නයක් හැටියට අපි දැක්කේ නෑ දැක්කේ නෑ මොකද අපි මං කිව්වා වගේ පුරුදුනේ එන විදියට අපි මූණ දෙමින් ජීවිතේ අරගෙන යන්න ඉතින් ඒක ගැටලුවක් වුණේ ගැටලු හැටියට බාරගත්තමනේ ගැටලු වෙන්නේ නේද පොඩක් දේවල් අනික මං හිතන්නේ නොදැනුවත්ව වෙන්න පුළුවන් මේක මං හිතන්නේ සීමාවන් තිබුණා හැම එකටම කවදාක්වත් ඉන්ද්‍රාණි පෙරේරා කියන මේ 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 නම ඉස්සරහට දාලා මේ එක එක ෆේවර්ස් බලාපොරොත්තු වුණේ නැහැ විශේෂයෙන්ම ඉස්කෝලේ කාලේ ගත්තත් ඉතින් ඒ නිසා ඒක එච්චර බලපෑවේ නැහැ කියලා මං හිතනවා මේ අපි රොකට් එකේ තාත්තක හොඳට බලමු මොකද වෙන්නේ ඔය පැත්තේ අපි ඉතින් ඔයගොල්ලන්ගේ රසවත් කතා බහ අතරතුර චුටි චුටි වැඩ ටිකක් කරගත්තා ෂෙෆ් අපි කියමු මොනවද කරගත්තේ කියලා නේ රොකට් එක නක් ගන්න තව වෙලා තියෙනවා මෙන්න මේ බලන්න හරිම ලස්සනයි ඉතින් එකක් මම පෙන්නන්නම් මම හදාගත්තු අර මේ සැමන් පිලින් එක මේ තියෙන්නේ මේක අපි කියමු ෂෙෆ් අපි ඔය ෆිලින් එකට මොනවද දැම්මේ කියලා කියමු මේ පිලින් එක හදා ගන්න මම මාළු ගත්තා මාළු ඔව් සුදු ලුණු ඉඟුරු අරපිංචා ලුණු රම්පේ කැලිමිරිස් ගම්මිරිස් කුරුඳු ඔය ටික තමයි අවශ්‍ය වෙන්නේ කහ කුඩු ටික ඔය ටික දාලා තමයි අම්මලා නම් දන්නවා මේ ඔව් හැමෝම දන්නවා කඩලට් ෆිලින් එකක් හදා ගන්න දන්නවනේ ඔව් ඉතින් ඒක තමයි හදාගත්තු මිශ්‍රණය මම මේ හාෆ් මේ චිකන් වින්ස් එක මේක මම හාෆ් ෆ්‍රයි කරගනිපු එක හාෆ් හරි පුල් හරි බැදගෙන තියෙන්නේ බාගෙට හරි පුල් හරි බැද ගන්න බැදගෙන මේ අර හදාගත්තු මිශ්‍රණේ ඉතාමත් ලේසි මේකට මෙහෙම තිබ්බා වටේ මේක ඇල්ලුවා ෆිල් කරගත්තා ෆිල් කරගත්තා ඊට පස්සේ මේ වගේ අර චිකන් ඩ්‍රම් ස්ටික් එකක් වගේ මේ වගේ ලස්සනට එනවා එනවා කවුද කවුද ආසේ උයි මානම් නැත කිසි විකුපතු අපිට ආරංචි වෙන විදිහට මේ විදේශ සංචාර වලට එහෙම යනකොට අම්මව එක්කරගෙන යන්න හැමෝම කැමතිලු. මොකද එතන ගියාට පස්සේ ඒ කෑම බීම ටික මේ විදිහට හොදලා අම්ම වෙනවා කියලා. සමහර වෙලාවට එහෙම වෙනවා. ඉතින් දැන් සමහර පිට රටවල ගියාම ඉතින් සමහරු මැකරෝනි අර මේ වුණා ගන්න සමහරු ආසම නැහැ. බත් කන්නම තමයි. ලංකා විදියට කන්න ආසයි. ඔව්. ඉතින් ඒක නිසා මව හවු වෙනවා. ඉතින් උනට මම සතුටින් එක කරනවා. ඔය දේවල් අපිට කියන්න කෙනෙක් ඉන්නවනේ අපේ මේ. කවුද කිව්වේ? අපේ මේ රත්න කුමාර කියන වඩුගේ මහත්මයා. ගුරුතුමානේ රත්න කුමාර තමයි මට සංගීත හැදෑරු මම සංගීතය ඒ කියන්නේ අපි දිහා ඒ කාලේ පොප් මෙයා පොප් ආටිස් කියලා අමුතු විදිහට අපි දිහා බැලුවේ ඉතින් බටහිර ගීත ඔව් මෙයා කිසි දෙයක් දන්නේ නැහැ මෙයාලා ඒ අය අපේ විස්තර දන්නේ නැහැ කියන්නේ මම පොඩි කාලේ ඉඳලම ශමරදේව ළඟ තමයි මගේ අක්කා ඉගෙන ගත්තේ ඉතින් මම ඒ කට්ටිය හැමෝම අඳුරනවා දැන් රත්නන්තුංගල මාත්මයා මේ අමර රණතුංගල මේ දේවානන්ද වෛද්‍යසේකර මේ හැමෝම එතන හිටියා. ඒ පරිසරයේ තමයි මං හිටියේ. මම නැටුම් කරා ඊට පස්සේ. ඉතින් මේ පරිසරයේ හිටියට මේ අපි ගීත ගන්න පටන් ගත්තාම කාටත් ඒ පැත්ත අමතක වුණා. අමතක කෙරෙයි කරාද අමතක කරුණාද කියන්න දන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ කතා කරන්න ගිය ටික වේග රිද්ම ගායනා කරන මෙගලම් බයිලා කිව්වේ අර ඒ වගේ නිකන් අපිව මේ අමුතු විදිහකට කතා කරා. ඉතින් ඒ ගැන අපි කලබල වුණේ නැහැ. ඉතින් මං හිමින් සංගීත හැදෑරුවා. පළමුවෙන් ශාන්ති ගීත දේවයන් ළඟට ගියා. එතුමා ළඟ මං හිතන්නේ ඒ වගේ ගුරුවරයෙක් මං තවත් ආයිත් පුදුම කෙනෙක්. ඒ කියන්නේ මම මගේ පන්ති එතුමුණේ රෑ. නමුත් රෑට ගියාමත් එයා කඩු ගන්නාවෙ ඉඳලා ඇවිල්ලා ප්‍රැක්ටිස් කරනවා. ඒ වෙලාවේ ඒ කියන්නේ ඒ වගේ කෙනෙක් කිය. ඊට පස්සේ මං සමත් අයියා ළඟට ගියා ටික කාලයක්. ඊට පස්සේ රත්න කුමාරා මට හම් වුණා අවුරුදු ගානක්. මම ඉතින් ටික සංගීතය හැදෑරුවා. ඒ කියන්නේ කවදා හරි අපෙන් ප්‍රශ්නයක් ඇවත් උත්තර දෙන්න බලාගෙන හැදෑරුවා. නමුත් හිමින් හැදෑරුවා.
රත්න කුමාර තමයි එක දිගටම මට කියන්නේ. ඒ ඒ තියෙන කැපවීම ගැන මේ අපිට දවසක් කිව්වා අවුරුද්දක් නේද පිටරට හිටියේ. මේ කාලය තුලදී මේ මේ ඔන්ලයින් මාර්ගගත තාක්ෂණය පවා මේ සංගීතය දරන මේ පොඩි ඕගන් එකක් අරගෙන ගිහිල්ලා ගිහිල්ලා ඔව්. ඉතින් ඒකයි මේ තියෙන දේ මේ අධ්‍යාපනයේ කියන එක මේ කවදාකවත් නතර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ 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 තියෙන ශාස්ත්‍රීය දැනුම මේ කියන්නේ මේ සහජයෙන් ලැබුණු දැනුම සතත අභ්‍යාසය සහ නේද මේ ශාස්ත්‍රීය දැනුම මේ සියල්ලම මම ඒක ඉගෙන ගත්තේ මම එංගලන්තේ ගියාම මේ අපේ මමයි මගේ යාළුවගේ රංජිනි කියලා ඒ අපේ පරණ ප්‍රින්සිපල් හිටියේ එංගලන්තේ මිසිස් ලියනගේ කියලා අපි ගියාම එයා යා යුනිවර්සිටියකට ගිහලා ඒ වයසට ඒ කියන්නේ මම හිතන්නේ 60 පැනලා 70ක් විතර ඇති වයසට යුනිවර්සිටියකට ගිහලා මොන හරි ඉගෙන ගන්නවා මම කියන්නේ අදටත් අපි ටෙලිවිෂන් එක හරි ටීවී එක බලලා හරි සින්දුවක් අහලා හරි මොන හරි යමක් අලුතෙන් අපි ඉගෙන ගන්නවා ඒක අපේ තාත්තත් එහෙමයි කරේ දැන් මේගලොන්ට සිංහල ටියුෂන් දෙනකොට ටියුෂන් මාස්ටර් ළඟට අපේ තාත්තත් පැත්තක වාඩි වෙලා ඉන්නවා දැන් ප්‍රේමකීර්ති දැක්කහම දිහා බලාගෙන ඒක අහගෙන ඉන්නවා එයාගේ වයසට වුණාට එයා කියන්නේ අපි මොන හරි යමක් ඉගෙන ගන්නවා ආපුවම මොකද අපේ තාත්තා ඉංග්‍රීසි ඉගෙන ගත්තේ ඒ නිසා සිංහල හරියට එයාට ඉගෙන ගන්න ආසාව තිබුණා හරි විදියට. ඉතින් මේ හරි ආශාවෙන් එයා ඒක කරේ. ඉතින් ඒව දිහා බලාගෙන තමයි අපේ මාර්ගෙත් අපි එහෙම ගියේ. ප්‍රේමකීර්ති මහත්මයා මතක් කරපු නිසා මේ වරකදී කෙනෙක් කිව්ව නේද ගුවන් විදුලියේ නිවේදිකාවක් උනේ නැත්තේ ඇයි කියලා. ප්‍රේමකීර්ති මහත්තයාගේ බිරිඳ මට හරි ආසාවකුත් තිබුණා. ඉතින් මං වෙන මාර්ගයකට ගියේ මට ඉතින් වෙලාවක් තිබුණේ නැහැ දරුවන්ගේ වැඩයි. ඒ හැමදේම කරන්න ඒ දිහා බලන්න එපා. මොකද මට පස්සේ ඉන්නේ මගේ දරුවෝනේ ඒකලොන්ගේ අනාගතය ගැන මං ඊට වැඩිය බලන්න එපා කියලා තමයි ඒ ගැන හිතුවේ නැත්තේ. ඔව්. දැන් මට මේ මේ දේ තහන්නට ඕනේ දැන්. දුව ඉපදුණා. ඔව්. දුව ඉපදිලා ඒක හරි සතුටක්නේ මම හිතන්නේ. සතුටක්. ඔව්. තාත්තා සතුට වෙන්න ඇති. මේ ඔක්කොටම වැටිය මොකද එහෙමනේ නේද තාත්තලා දුවලත් එක්ක සම්බන්ධනේ අපි දැන් අදටත් එහෙමයි අදටත් එහෙමනේ නේද දවසකට කීසරයක් ඒ තාත්තට මෙසේජ් දෙවනවද කතා කරනවා අදටත් ඒ වෙනම ආදරයක් ඔව් වෙනම ආදරයක් නේ ඒක දැන් පුතෙක් ඉපදුනාම ওই වගේම අම්මා සතුට වෙනවා කියලා දන්නවා මේක මේ මේ ලෝක ස්වභාවය මේක මේ වරදක්වත් එහෙම දෙයක්වත් නෙමෙයි දැන් ඒ ඉපදුන දවසේ ඇති වුණු හැඟීම කොයි වගේද මෙහෙමයි ඒ වේදනාවට මතක් වෙන ඉස්සෙල්ලාම අම්මා තමයි. ආදරෙන් තමයි අපි විවාහ වුණේ හැමදේම. නමුත් ඒ වෙලාවේ වේදනාව එනකොට ඒ මම දුවට දවස් දෙකක් විතර උඟක් හිටියා අම් වෙන. ඉතින් ඒ වේදනාවට පළමුවෙන්ම මතක් වෙන්නේ අම්මා තමයි. අනේ අම්මා හිටියා නම් කියලා එහෙම හිතනවා. ඒ විදිහට තමයි හිතන්නේ දෙවදේවල්. නමුත් දුවයි පුතයි වුණාම ඉතින් මං හරි සතුටු වුණා. ජාති දෙකෙම ඉන්නවනේ ඉතින්. ඔව්. හරි දුව අංජලි චාරුකේෂි මෙයා නිමේන්ද්‍ර ධනංජය. මේ අයර නම් දැම්මෙත් විශේෂයි නේද? ඔව් දැන් අංජලි කියලා දැම්මේ මම. මම චිත්‍රසේනෙන් ළඟ ඉගෙන ගත්ත නිසා මං අංජලීට හරි ආසයි. අංජලි චිත්‍රසේනගේ දුව අංජලි හරි ළඟකාරයි. මං ඒ නමට හරි ආසයි. ඉතින් ඒ නම දැම්මා. චාරුකේෂි කියලා දැම්මේ සනත් අයියා. එතකොට මෙයාට නිමේන්ද්‍ර කියලා දැම්මේ අපේ නංගි. ධනංජය කියලා කියන්න කිව්වේ සනත් අයියා. සනත්න්ද සිරිමන්. ඔව්. දැන් මේ අම්මා මතක් වෙනවා කියපු නිසාම ඔව් මට මේ ඔබතුමියගේ තියෙන ඉතාමත්ම ජනප්‍රිය අපි හැමෝම ආදරය කරන ගීතයක් මතක් වෙනවා. මතකයි. මම මේ කැමති මේ අපි අද වෙනසක් කරමු නේද? පොඩි කොටසක් හරි මේකෙන් කියනවනම් මං හරි සතුටුයි අපිට මේ ගීතේ සම්පූර්ණයෙන් රස විඳින්නට පුළුවන්. මොකද ඒක හදවතට හරියට දැනෙන ගීතයක්නේ. අපි මේ ආරාධනා කරන පොඩි කොටසක් හරි පුළුවන් නම් ගයන්න මේ ඒක හරි වටිනවා. නිකන් ඒ මේජර් විතරක් දෙන්න කීයක. මතකය ඇසුරින් සිහියට ගන්නට නිතරම වේසුනේ මී මට පමණක් ගේ පින නැත්තේ ඇයි නිරතුරු ඇලපුනේ මී අම්මා අම්මායි කීමට කෙනෙක් නොමැත සොයමි
පැහැදිලි නැති එක ඡායාවක් නැත ඒ ඔබ බව දනි හදවතට දැනෙන තැන කියන්න මේ මගේ ළඟ වචන මාදි ඒකට සමාවෙන්න අම්මා ගැන පොඩ්ඩක් කියලා ඔව් මොකද අම්මා ජීවිතේ ලොකු කොටසක්නේ අපි මේ ගීය ගායනා කරමු අම්මා ගැන කියලිම පොඩ්ඩක් අම්මා කියන්නේ දැන් මෙහෙමයි දැන් පොඩි කාලේ හරිම කේන්ති යන්නේ මුකුත් නැහැ හරිම ඉවසීමෙන් වැඩ කරපු කෙනෙක් අපේ අම්මා ඉතින් මේ ඕනෙකට මං දුවලත් යන්නේ ගිහිල්ලා අර අම්මා බලාගත්තාම ඒ කියන්නේ එයාගේ පපුවට ඔළුව තිබ්බම මුළු ලෝකෙම ඒ කියන්නේ හැමදේම ලැබුණා වගේ තමයි එච්චර උණුසුම ඒ උණුසුම කිසි කෙනෙක් ළඟ නැහැ ඒ උණුසුම මම හිතන තරමට ඒ උණුසුම කිසි කෙනෙක් ළඟ නැහැ ඕනේ දරුවෙක් ඇවිල්ලා අම්මාව බදාගෙන පපුවට ඔළුව තිනකොට ඒ උණුසුමට හරි ආසයි ඒකෙන් ඈත් වෙන්න ගන්න දැන් මෙයාගේ පුංචි එක්කෙනත් සමහරට ඇවිල්ලා හාන්සියල යාව ගන්න අඬනවා ගත්තාම අන්න ඒ විදියයි ඉතින් මේ ඒ උණුසුම කාගේ ළඟවත් නැහැ අම්මා කෙනෙක් ළඟ තමයි ඒ උණුසුම තියෙන්නේ ඉතින් මේ අනිත් එක මම ඉස්සර මතකයි අපේ අම්මා කඩේ යනකොට මමත් එයාගේ සාරි පොටේ එල්ලිලා යනවා ගිහිල්ලා ඉතින් බඩු අරගෙන එයා මාව රික්ෂෝ එකේ දාලා එයා පයින් එනවා රික්ෂෝ එක්කෙනත් එක්ක පයින් එනවා මම රික්ෂේට පාඩි වෙලා යනවා අනේ ඉතින් ඇඳුමක් මෙහෙව්වත් මහන්නේ අර වටේ ඉන්න අයටත් අවුරුද්දට හරි නැත්තරට හරි ඇඳුමක් මෙහෙව්වාම අර අපේ අපි අඳින ඇඳුමම තමයි අර අර අනිත්ගේ වල ළමයිනුත් ඇඳලා ඉන්නේ අපි අම්මට හොඳට මහන්න පුළුවන් ඉතින් ඒ අයත් ඒ වගේ තමයි ඇඳගෙන අපි වගේම ඇඳගෙන ඉන්නවා ඒ වගේ කෙනෙක් ඉතින් අර මෙයා කිව්වා වගේ ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙකුට තරා තීරමක් නැහැ ඕනෑම කෙනෙකුට එක විදිහටම තමයි සලකන්නේ එයා ලොකු තැනකින් ආවයි කියලත් මෙයා පොඩි තැනකින් ආවයි කියලත් එහෙම වෙනසක් නැහැ ඔක්කොමලට එක විදිහට හිතන්නේ එතන එහෙම තමයි අපි හිතන්නත් පුරුදු වෙන්නේ මගේ ආච්චියෝ මට දැනගන්න බැරි වෙච්ච එක ගැන මොකද මම දන්නේ ආච්චි ගැන අහලා තියෙන දේත් එක්ක ඉතින් මොකද මං හිතන්නේ අම්මා අවුරුදු 16ක් විතරද ඉතින් ඒ නිසා ඔව් ඊට අදින් 13 12ක් විතර වගේ ඉතින් ඔව් තැබ මං හිතනවා ආච්චිව දකින්න වෙන්න ඇති කියලා අම්මතුලෙක් අම්මායි කීමට කෙනෙක් නොමැත මං හිතන්නේ මේ ගීතය ගැලපෙන්නේ හරියටම අපේ අක්කාගේ දුවට හිරන්නේ මොකද අපේ අක්කා මේ යනකොට හිරන්නේ මාස 11යි මං හිතන්නේ ළඟදී අපේ නංගිට දැනෙන්නේ නැති අම්මගේ උමනාව මොකද එයාගේ සැමියා මිය ගියා ඒ වෙලාවේ මතක් වෙන්නේ නැති අම්මා හිටියා නම් ළඟ කොච්චර දෙයක්ද කියලා අම්මලා කියන කට්ටිය මේ ගැන කියන්නට වචන අවශ්‍ය නැහැ හැඟීම් පමණක් ඇති මොකද මේ ඒ අය තමයි මේ ලෝකෙට ජීවිතය දෙන්නේ ජීවය දෙන්නේ හරි අපි මේ ටිකක් සංවේදීත් වෙලා ඉන්නේ නේද ඒක නිසාම අපි මේ අර පැතර චුට්ටක් ගිහිල්ලා අපි අපව රොකට් එකේ තත්ත්වය මොකෝ ෂෙෆ් වෙන්නේ රොකට් එකේ තත්ත්වය දැන් මේ තෙල් ගහලා එහෙම ලෑස්ති වෙන්න යන්නේ වැඩේ ඉතින් දැන් ඇත්තටම හරිම ලස්සනයි ෂෙෆ් ඒක දකිද්දී මේ හරිම පිළිවෙලයි සුවඳයි රසවත් පාටයි කන්න හිතනවා ඉතින් මෙන්න මේ වගේ තමයි එන්නේ පාංකුඩු තවරුවම මෙන්න මේ වගේ එන්නේ මේක දෙපාරක් පාංකුඩු තවර ගන්න පුළුවන් නම් හොඳා හොඳට තියෙනවා බැද්දට පස්සේ ඒ කියන්නේ අපි අර පාම්පිටි මිශ්‍රණය තමයි කලින් පාම්පිටි මිශ්‍රණය දෙපාරක් තබලා පාංකුඩු එකේ දෙපාරක් අල්ල ගත්තා නම් හොඳා හරි ඒත්තරද නේ මෙන්දකින් අහන්න ඕනේ මේ පුංචි කාලේ හෑන්ඩ් බ්‍රේක් එක අදින් මෙච්චර කැමතියි ඒ හෑන්ඩ් බ්‍රේක් එකේ සද්දට කතාව මෙහෙමයි මම මොන්ටිසෝරි ඉවරුනහම එන්නේ අම්මා තමයි මාව ගන්න
උදේට මට මතකයි මම හුඟක් වෙලාද බස්සන්නේ අපේ සීයා. සීයා ඔෆිස් යනකොට මම බස්සනවා. දවල්ට දවල් කියන්නේ 11 මාට් විතර අම්මා එනවා ගන්න. ඉතින් මගේ පුරුද්ද තිබුණේ සීට් එකේ කවදාකවත් මං හිට ඉඳගෙන නෙමෙයි ගියේ. හිටගෙන ගියේ. ඉතින් කාර් එක චුට්ටක් යනකොට මගේ පුරුද්දක් තිබුණා යන වාහනේ. යන වාහනේ හරි ආසයි ඕක. ඉතින් හොඳ ගුටියකුත් කනවා. කකුලට හොඳ පාරක් වදිනවා එක පාටම. අර හෑන් බ්‍රේක් එකේ සද්දෙට මං හරි ආසයි. ඒකෙන් ආපු ප්‍රතිඵලෙ එච්චර හොඳ නෑ. ඒ වුණත් ආසාවට කෙරුවා. දැන් පුංචි කාලේම දඟ වැඩත් කරනවා නේද? කරනවා කරනවා. දඟ වැඩ කරනන් ගොඩක්ම දඟ වැඩ නෙමෙයි. ගොඩක්ම දඟ අක්කද මල්ලිද? දෙන්නම එක වාගෙන අරයා බොහොම පුතටනේ බර වෙලා හිටියේ. මොකක් හරි කොල කෑල්ලක් දැක්කොත් ඕක කියව ගත්ත ගමන් තමයි ඉන්නේ. එයාගේ හැටියේ. පොත් කියන්නේ මේ එයාගේ ශ්‍රමය hina වෙනවා. මේ ඔබතුමිය පුරුදු කරපදාද නැත්නම් එයා? මමත් ඉස්සර හරියට පොත් කියව දවසකට පොත් සිංහල ඉංග්‍රීසි දෙකම එක වගේම කියව. සමහරවිට රැයට අපේ තාත්තා ඇවිල්ලා බලනකොට මම පොත් කියවනකොට වයින්නවා. ඉතින් මම ඉතින් තාත්තා ගියාම ඉටිපන්දම පත්තු කළා. ඒකත් හොඳ නෑ. පස්සේ කාලෙක කන්නඩිත් යනවා. කාලයක් ඉස්කෝලේ යන කාලේ. හැබැයි ඒ පුරුද්දම පස්සේ අක්ක අරන් ගියා. ඒ කියන්නේ ඉටිපන්දම නෙමෙයි ටෝච් ලයිට් එක ගහගෙන දැන් මේ පුංචි කාලේ දැන් අම්මා මියුසිකල් ෂෝස් වලට යද්දී කාපුරාවටම ගියානේ මේ යන්න පුරුදු වෙලා හිටියා නේද ඒත් එක්කම විශේෂයෙන් අප්‍රේල් මාසේ මොකද අප්‍රේල් තමයි අපිට දිගම නිවාඩුව හම්බෙන්නේ ඉතින් ඒත් එක්කම අර හුඟක් ඒ කියන්නේ සතියට මං හිතන්නේ පෙලක් වෙලාට දවස් හතේම අම්මලා ෂෝස් වලට යනවා ඉතින් මම හරි ආසයි ඕකට එකතු වෙලා යන්න. ඉතින් සමහරක් වෙලාවට අපි මේ ඉස්සර තිබුණේ ස්ටේෂන් වැගන් එක. ඉතින් මට මතකයි ස්ටේෂන් වැගන් එකේ සමහරක් වෙලාවට කිහිප දෙනෙක්ම යනවා. ඉතින් අම්මයි තාත්තයි සමහරක් වෙලාවට සමන් අංකල් සමන් දිසිල්ල එතකොට ලලිත් පොන්නම් පෙරම ලලිත් අංකල් එහෙම එකතු වෙලා යනවා. ඉතින් මම ඉස්සරහ ඉඳ නැත්තම් මම යන්නේ ස්ටේෂන් වැගන් එකේ පිටිපස්සේ. හරි. ඉතින් අර බාස්කට් එකේ කෑම එහෙම දාගෙන දවල් එක වෙද්දි අර ලොකු කපාපු සෑන්ඩ්විච් පාන් රාත්තලක් එනවා ගෙදරට ගෙනල්ලා සෑන්ඩ්විචස් හදලා ෆ්ලාස්ක්ස් දෙකක් තියෙනවා මට මතකයි ඒකයි කෝප්පු ඔක්කොම අර බාස්කට් එකකට දාගෙන ට්‍රිප් එකක් යනවා වගේ ඕක හැමදාම තිබුණා ඔය අප්‍රේල් මාසෙට ඉතින් සමහරක් වෙලාවට දවල් එකට දෙකට පිටත් වෙනවා සමහරක් වෙලාවට උදේ යනවා කතරගම යනවා කතරගම ඉඳන් ෂෝ එක පටන් ගත්තොත් උදේ හවස 6ට කිව්වොත් සමහරක් වෙලාවට අන්තිම ෂෝ එක සින්ක් කරලා තියෙන්නේ නාවල උදේ 4ට ඒ වගේ දවසුත් තිබිලා තියෙනවා ඉතින් අර මියුසික් වලටයි සවුන්ඩ් වලටයි ලයිට් ස්ටේජ් එක ඔක්කොම දැක්කම බෑන්ඩ් එක ඒව දැක්කම හරි ආසාවක් දැනුණා මට ඉතින් මම ඉතින් යනවා ඒකට එහෙම ගිහිලා දැන් අම්මා ස්ටේජ් එකේ දැන් සින්දු කියනවා දකින්නවනේ මොනවාගේ ආඩම්බරයක්ද දැනුනේ මේ අපේ එහෙම හිතුනෙත් නැහැ අර පොඩි වයසේදී ආඩම්බරයි කියලා එහෙම හිතන්න දෙයක් නැහැ ඉතින් අර බෑන්ඩ් එකේ අංකල්ලා කියලා කියන්නේ ඔව් එතකොට කවුද ලාල් තේන බදුලා ලාල් අංකල්ලා එතකොට මහින්ද අංකල්ලා මහින්ද බණ්ඩාරල ඒ වගේ නීල් වන්නකුළු සූර්ය මම කියන්නේ මේ සන්ෆ්ලවර් බෑන්ඩ් එකේ නීල් අංකල්ලා නෙල්සන් අංකල්ලා කියලා තමයි අපි පොඩි කාලේ ඉඳන් දන්නේ ඉතින් ඒගොල්ලන් අපි හැමදාම දකිනවා පවුලේ අය වගේ ලොකු විශේෂ පවුලේ අය වගේ හැමදාම දකින ඒ කියන්නේ පවුලයටත් වැඩිය ඒ කාලේ ඒගොල්ලෝ දකිනවා ඒගොල්ලන් මොකද ඒ කියන්නේ හැම තිස්සෙම හැමදාම ඉතින් ඒ මුණ ගැහුණා ඉතින් අර ආඩම්බරයි කියලා දෙයක් තිබුණෙත් නෑ මේක ජීවිතේ කොටසක්නේ කියලා ඒක අර ඒ මොහොත හැකිතාක් භුක්ති විඳා දැන් මේ එහෙම වෙද්දි දැන් ගීත ආත්ම රාශියක් තියෙනවනේ ඒ හැම ගීතයක් වගේම මේ අර හાર્ට් ටචින් එහෙම හදවතට දැනෙන ගීතනේ මගේ පුතයි දුවයි දෙන්න මේ ගීත ටික අරගෙන මේ ගායන ලෝකේ යන්න ඕනේ දැන් බොහෝ විට සිද්ධ වෙන්නේ ඒකනේ ඔව් එහෙම හැඟීමක් කවදාකවත් ඇති වුණ නැද්ද මේ මේ වෘත්තීය මේ වශයෙන් මේ ගායක ගායිකාව වෙන්න ඕනේ එහෙම හැඟීමක් ආවේ නැහැ මේ දැන් තමයි මේ හිතෙන්නේ මේ ඇයි මං එහෙම හිතුවේ නැත්තේ කියලා නුත් ඊ වෙලාවේ එහෙම හිතුවේ නැහැ මේගොල්ලෝ මේ මට උමනාව තිබුණේ හොඳට උගන්නන්න උගන්නලා හොඳ තැනකට ගේන්න ඊට පස්සේ ආසාවට සංගීතය කරාට කමක් නැහැ එහෙම තමයි හිතුවේ ඉතින් මේ මේ ඒක නිසා මම එහෙම හිතුවේ නැහැ කවදාවත් මම හිතන්නේ ඒකට හේතුවකුත් තියෙනවා පහුගිය දශක 3-4 ගත්තොත් මම හිතන්නේ සංගීත ක්ෂේත්‍රය දිහා බැලුවොත් ඒ කියන්නේ ස්ථාවර භාවයක් තිබුණේ නැහැ සෑහෙන අස්ථාවර භාවයක් තිබුණේ තියෙනවා ඉතින්
ඒ හේතුවත් මං හිතන්නේ ඒකත් මං හිතන්නේ බලපෑවා අපිට අපිව ඒ ඒ පැත්තට තල්ලු නොවෙන්න. අනිත් එක තමයි මං අර මුලින් කිව්වා වගේ අම්මයි තාත්තයි අපිට හැමතිස්සෙම තීරණ ගන්න ඉඩ හැරියා. ඒ ඒකත් එක්ක මං හිතන්නේ මේක වෘත්තිමය වශයෙන් කරන්න අපි අපිව තල්ලු වුණේ නැහැ. ඒ නිසාම හැබැයි මේ දැන් දැන් වර්තමානයේ සංගීතය මේ භාවිතා වෙනවනේ නේද? ඔව්. ඒ කියන්නේ සං ඒක සංගීතය කියන එක මගේ ජීවිතේ කොටසක් වෙලා තියෙන එක අයින් කරන්න බෑ. ඒ කියන්නේ සමහරක් දේවල් ඇඳුමක් ගලවනවා වගේ අයින් කරන්න පුළුවන් වුණත් මේක අයින් කරන්න බෑ. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන් උපතින්ලම එහෙන දේ. උපතින්ෙන් ඇහුණ දේ. ඒ කියන්නේ අපේ ගෙදර පිටිපස්සේ ගරාජ් එකට ගියාම සවුන්ඩ් සෙටප් දෙකක් තිබුණා. මට මතකයි ওই සවුන්ඩ් සෙටප් එකේ බෑන්ඩ්ස් ඇවිල්ලා ප්‍රැක්ටිස් කරනවා. හරි. ඕකස්සෙත් මම රින්ගනවා. වයර් අදිනවා, වයර් ප්ලග් කරනවා, රෙකෝඩින් ස්ටුඩියෝස් වලට ගියා. ඒ නිසා මියුසික් කියන එක හැමතිස්සෙම ජීවිතේ කොටසක් වෙලා තියෙනවා. මම පුංචි කාලේ කිව්වා මේ සමිතයක මොනවද අම්මේ අකුරු జాතිය පොඩි කාලේ. ඊට පස්සේ ගීත ගීපයක් වාත් එක පොඩි කාලේ කියලා තියෙනවා. ඒව දැන් ගහනකොට නම් ලැජ්ජයි දුවනවා. සසර සරල අතුරු ඔබ මට නොදී වෙන රන් බාන වේවා. ලොකුම ගැටලුව තමයි මේ ගීත ගොන්නේ මොනවද අද මේ ගයන්න තෝරගන්නේ කියලා. මොකද ඒ තරම් ඒ සියලුම දේවල් හදවතට දැනෙන නිසා මම මේ ගීතේට ගොඩක් ආසයි. ඒක නිසා මම කිව්වා මේක කියමු කියලා. විශේෂයෙන් අර දැන් මේ කතා කරන මොහොතේ වගේ නේද? හැබැයි දැන් අර ඔබ ගීත ගොන්නක් ගැන මතක් කරන නිසා මට කියන්න ඕන දැන් කියනවානේ ඔය chat programs දැන් ඔය channel එකේ ගොඩක් channels වල තියෙනවා. අලුතෙන් ගීත බිහි වෙනවා තමයි. හැබැයි නැවත නැවතත් හැමෝම ගයන්නේ මේ ගීත. මං කියන්නේ මේක කර්ණාත් නබීසිකරණ ගීතයක්. ක්ලරන්ස් විජයවර්ධන තනුව නිර්මාණය කරේ. ඉතින් ඒක පොඩි වෙනසක් තිබුණා. ඉතින් එයාගේ ගීතයකට ක්ලරන්ස් විජයවර්ධනගේ තනුව විශේෂ දෙයක් ඒක. විශේෂ අන්තික පද පෙළත් හරි ලස්සනයි. වර්ණන් පෙරේර මහත්මයා සමා වෙන්න ඕනේ මම ගීත පුතත් එක්ක ගායනා කරලට. මේ මං හරි ආස ගීතයක්. ගොඩක් කල් ඉඳලා මම හරිම කැමති ගීතයක්. හරි අපි මේ ඔෂිනික පැත්තට ඉක්මනට ගිහිල්ලා යමු. මේ එතන වැඩේ ඉවරයි මගේ. ඉවරයි වගේ නේ. වැඩේ ඉවරයි. හිතුවට වඩා ඉක්මනට අද වැඩේ ඉවරයක් කරගන්න පුළුවන් වුණා. මෙන්න මෙහෙම තමයි අපේ කැමේක අවසාන නිමාව. මොකද මේකේ නම ඇත්තටම කිව්වොත් චිකන් විස් ෆිෂ් රොකට්. චිකන් වින්ග්ස් ෆිෂ් රොකට් එක මෙන්න මේව තමයි අපි හදුවේ. ඔයගොල්ලෝ හදලා නම කියන්නේ දෝ කන්න ඕනේ. නම කියන කිව්වොත් කන්න වෙලාවක් නැහැ. ඒකනේ. සෑහෙන වෙලාවක් කියන නම කිලි ඉවර වෙනවා. මේ හැටියට නම දාන්න එපා. චිකන් වින්ග්ස් ෆිෂ් රොකට් නෑ. එහෙම කරි කම නැහැ රොකට් එක. රොකට්ස්. හරිනේ. මං හිතුවා මං පැඩලුවා කියලා. හරි. මෙන්න මේ විදිහට අපි වර්ග දෙකෙන්ම හදලා තියෙනවා. බිස්කට් කුඩු තවරලා තියෙනවා එකකට. අනිත් එකකට හාල්පිරි මිශ්‍රණය දවටලා තියෙනවා. හරිම රසවත් පාට හොඳ සුවඳක් එනවා. දැන් මේක අපේ අමුත්තන්ට පිළිගන්වලා අපිත් පොඩ්ඩක් රස විඳින්න ඕනේ නේද අනට. අමතක නොකර මෙන්න මේක හදලා බලන්න. විශේෂයෙන්ම කියන්න දෙයක් තියෙනවාද අවසාන වශයෙන් ෂෙෆ්? ඔව්. ඉතින් මෙන්න මේ වගේ දේවල් හදලා අපිට බර්ත්ඩේ පාටි එකට වගේ සාමාන්‍ය අමුත්තෙක් ගෙදරට ආවම ඔය වගේ දෙයක් හදලා දෙන්න පිළිවෙනම් මොකද එන අයත් ගොඩාක් සතුටු වෙනවා. ඉතින් ඒක තමයි කියන දේ විශේෂ කෑම අපි අත්හදා බලන්න ඕන. අලුත් දේවල්. ඒ කියන්නේ ගුණාත්මකත් එක්ක. එහෙම ඇදුවොත් අපිට හැම දෙයක්ම ලේසියෙන් රසවත් කරගන්න පුළුවන්. පුළුවන්. හැමදාම දැන් චිකන් ගෙනලා චිකන් හොදි හරි චිකන් වෙන විදිහකට හදනවට වඩා මේක හරි රසවත් පාටයි බබලා තාස වෙන්න ගන්න. මම දැකලා තියෙනවා ওই චිකන් එක සමහරවිට පාවිච්චියට ගන්නෙත් නැහැ. නමුත් ඔය ගොඩක්ම රස කොටසක් තමයි ඔය. චිකන් වින්ග්ස්. වින්ග්ස් යා. හරි. අන්න ඔය විදිහට තමයි අපි අද දවසේ තරු පහේ කෑම එක හදලා ඉවර කරේ. අපි එන්න මේ පැත්තට. හරි. මේ පැත්තට එන්න. හරි. අපි මේ කතා කරන වෙනද තාත්තා ගැන. මේ මම හිතන්නේ අම්මා වගේම ජීවිතේ අනිත් කොටස අපි ඒ ගැන කතා කරමු. ඊට පස්සේ ඔබතුමීටත් පුළුවන් ඒ ගැන යමක් කියන්න. ඔව්. එයාගේ මහන් අපේ තාත්තා නිහඬ පුද්ගලෙක්. නිහඬ කියන්නේ හුඟක් කතා බහ කරන. නමුත් ජීවිතේ නිහඬව ඉන්න කුඳුනාරටිය කියලා කිව්වොත් නිවැරදි. අනුශාසන එහෙම දෙනකොට දෙන්නේ හුඟක් හාස්‍යජනක විදියට. ඉතින් සමහරක් දේවල් නොතේරෙන්න කියන චරිතයක් අපේ තාත්තා. ඒ නමුත් පියෙක් හැටියට
තමන්ගේ වගකීම් ඉතාමත්ම ගැඹුරෙන් හිතන පුද්ගලයෙක්. ඒ කියන්නේ අපි හැමෝම අසම්පූර්ණයි. නමුත් වගකීම අංශයෙන් ඉතාමත්ම ශක්තිමත් පුද්ගලයෙක්. කොටිම කිව්වත් සමහරක් වෙලාවට දැනුත් අපේ ගෙදර සුද්ධ බද්ධ කරන්නේ ලොන්ඩ්‍රි හිටන් කරන අපේ තාත්තා. ඒ කියන්නේ සමහරක් වෙලාවට අර නිවසක සමහරක් අය හිතන් ඉන්නේ පිරිමියාගේ චරිතය මේක විතරයි කරන්න ඕනේ කියලා. නෑ, ඒ කියන්නේ රැකියාව කරන කාලේ ඒක කරන අතරතුරදී රැයට ඇවිල්ලා ඒ වැඩත් කරලා තියෙනවා. අම්මගේ සාරියත් අදත් මං හිතන්නේ මැද්දේ තාත්තා. ඒක කොච්චර වාස්තවද කියලා. අකින මේක මම දැකලා තියෙනවා මගේ මම පොඩි දවසේ ඉඳන්ම තාත්තා තමයි ඇඳුම් බඳින්නේ. ඔය කියන්නේ අනිත් කල්මාරියේ නවලා තියන්නෙත් එයානේ. ඉතින් ඕක එහාට මෙහාට කිරුවම යා දන්නවා මේක මෙතන තිබුණේ දැන් මේක අවුස්සලා තියලා එයාට මෙහාට වුණාම ගෝරිත් යනවා ගෙදර. ඔය සියලුම වැඩ කටයුතුත් එක්ක දැන් ඔබේ පියාගේ රාජකාරිය ඊට පස්සේ බාරගත්තෙත් එතුමා නේද? මුළු ලංකාව වටේ. එතකොට අපි ඉතින් තරුණ නෑනේ. අපි තරුණ කියන්නේ ඒ කාලේ තාත්තා ඉන්න කාලේ ඉතින් අපි එයාගෙන්න හැමදේම බලාපොරොත්තු වුණේ මා දුවල ගිහලා හැමදේම යාටනේ කියන්න අපිට වුණේ තාත්තට. ඒ කියන්නේ සමහර වෙලාවට මම පෙරලිලා වැන්දත් තාත්තට ඒ මොකද අම්මට වඳින්න ගාතාව කියලා වැන්ද. ඒ කියන්නේ හැමදේම යාට කියන්නේ දෙන්නම යන්නේ ඒ විදියයි. ඉතින් මේ ජීවිතේ ඒ හැටිනේ. ඉතින් ඒක දුර ඒක කතා කරන්න ගියොත් ඒක ලොකු කතාවක්. ඒක දිගටම කියාගෙන යන්න ගියොත් ඉතින් යාගෙන් ලැබිච්ච ආදර්ශය අනුව අපේ මවගෙන් ලැබිච්ච ආදර්ශය අනුව තමයි මම හැදුනේ. ඒ විදිහට තමයි මම උත්සාහ ගන්නවා මෙයාගේ පොඩි අයවත් හදන්න. අපි මේ ඉක්මනින්ම හරි අපේ කාලේ පුදුම ඉක්මනට යනවා නේද? ඒ අරතුර දැන් අද මේ දේශකෙක් විශේෂයෙන්ම මේ ආගමික දේවල් පිළිබඳව දරුවන්ට වැඩිහිටියන සියලු දෙනාටම උගන්වනවා. මේ අම්මා ගායන ශේෂ්ත්‍රයේදී ඒ වගේ රැකියාවක් නැත්නම් ඒ වගේ සේවයක්, ඒක රැකියාවක් කියන්නත් බෑ, අතරම සේවයක් තෝරගන්නේ ඇයි? මම කිව්වා වගේ අපේ අම්මලා අපිට තීරණ අවශ්‍ය ඕන තීරණයක් ගන්න ඉඩ දුන්නා. ඉගෙනුම පැත්තෙන් ගියේ. මම මගේ උපාධිය තියෙන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ. මේත් එක්ක මම පෞද්ගලික අංශයේ මං මාකටි කෙනෙක් හැටියට වැඩ කරන අතරතුරදී මම ජීවිතේ යම්කිසි සත්‍යක් තෝරගත් සත්‍යක් මට එළිදරව් වුණා. දෙවියන් වහන්සේගේ සත්‍ය. ඒ අවස්ථාවේදී ඒ ගමනේ අනාතුරතුරදී මට හැඟුණා මම මගේ පුන ජීවිතය ඒ සත්‍යතාවයේ උදෙසත් දෙවියන් වහන්සේ උදෙසත් කැප කරලා සේවය කරන්න අවශ්‍යයි කියලා. ඉතින් ඒකට ඒ උදෙසා ගත තීරණයක් තමයි නිසා තමයි මම දැන් දේශකයෙක් හැටියට. හැබැයි මේ ඉදිරියේදී අපිට ගීත කරහන්න ලැබෙයි. ඔව්. නේද? ඒ පොරොන්දුවත් දෙනවා. ඒ පොරොන්දුවත් තියෙනවා. අම්මගේ ආසාව මේක වෙන්න ඕනේ මම දන්නවා. ගීත ගායනා කරනවා. ආ විවාහ වෙලයි. ඕ දැන් පොඩි දුවත් ඒ වගේ තමයි. පිට වෙලා ඉඳලා මොනාරි කීයක සමහර විට මේ මිනිපිරිය හරි අච්චි අම්මගේ සින්දු ටික ඉදිරියට අරගෙන යන්නේ. සමහරක් විට නිමෙන්ද්‍ර aran යයිද දන්නේත් නැහැ. ඒ වුණත් ක්‍රමක්‍රමයෙන් අපි ඒවා කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ හුඟක් දේවල් හුඟක් ඉදිරියට අපි සූදානම් කරලා plan කරන එකත් මම හිතන්නේ මේ වගේ වාතාවරණයක් කරන්න අමාරුයි. ඉතින් කෙටි කාලීන ඉදිරියක් දිහා බලන තමයි හැමතිස්සෙම තීරණ ගන්න ඕනේ කියලා මම හිතන්නේ. ඉතින් මගේ තනි සංගීත සම්දර්ශනයක් පවත්වන්න මම උත්සාහ ගත්තා. ඉතින් නමුත් මේ තියෙන පරිසරය අනුව කොහොමටත් ඒ වගේ දෙයක් කරන්න බෑ. ඒක පොඩි මම දන්නවා. ඒක ජීවිතේ තියෙන ලොකුම ආශාවක් නේ. ආශාවක් නමුත් ඒක කරගන්න ඉගෙන ගත්තේ දෙයිනුත් අපි ඒ ගැන මම හිතන්නේ හැමෝටම කියන්න බලාපොරොත්තු වෙන්නේ ඊට පස්සේ. එහෙම දෙයක් නෑ. ඒව දෙයක් නෑ. ඉතින් මම හුඟක් සමහර හුඟක් මගේ සින්දු අහලා නැති සින්දුත් තියෙනවනේ. එවැනි ගීත ඔක්කොම ඉදිරියට දාන්න ලොකු ආශාවක් තිබුණා. ඉතින් දැන් ඒ ගැන අනාගත ගැන එහෙම හිතන්න හරි අමාරුයි. අමාරුයි. ඔව්. ඒ විදිහට එන විදිහටම තමයි ඉවත් වෙන්නේ. අපි ප්‍රාර්ථනා කරන මේ වාසනාව ඉක්මනටම අපිට ලැබෙන්න කියලා. මොකද එවැනි දෙයක් කියන්නේ මං හිතන්නේ තාමත්ම වටිනවා. ඉක්මනින් මේ
වාසනාව උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකම හිතන ඔබතුමියට නෙමෙයි අපිට තියෙන වාසනාවක්. මේ දෙයක් අපිට දකින්නට අහන්නට ලැබෙනවා නะ. ඉතින් අපි කාලේ ඉක්මනින්ම ගෙවි යනවා. සුපුරුදු විදිහටම අපි හිතන්නේත් නැතුව මේ පැය එකහමාරක කාලය නේද විනාඩි කිහිපයකින් ගෙවිලා ගියා වගේ. අර කාලේ සාපේක්ෂයි කියන්නේ ඕක නිසාම මම හිතන්නේ. ඉතින් ඒක නිසාම අද දවසේ පුතත් එක්ක සහභාගී වුණා. මොනවද හිතෙන්නේ ගැන මොනවද කියන්න තියෙන්නේ? ආඩම්බරයි. ඉතින් ඒ කියන්නේ මේ මං අවුරුදු දැන් පටන් අරන් 69 මං ගීත ගහන පටන් ගත්තේ. පොඩි බෑන්ඩ් සමහර වෙලාවට ඒ කාලේ ඉස්සර ඉතින් වෙස්ටර්න් බෑන්ඩ් එක තමයි මං බටහිර ගීතනේ ගායනා කරේ. පෙඩ්ලස් කියලා හිටියා. ඒ බෑන්ඩ් එකත් එක තමයි මට නිතරම මුණ ගැහුනේ. ඉතින් ඩෙරික් ලින්කන් ඒ කට්ටිය. ඉතින් ඒ වගේ මම ගිහිලා ගිහිලා තමයි අද තවම ගායිකාවක් හැටියට මෙතන ඉන්නේ. ඒක දෙවියන් වහන්සේගේ වැඩක් කියලා මං කියනවා. ඒ කියන්නේ හැම තිස්සෙම මේ හැම අමාරු අවස්ථාවෙම එයා එතන හිටියා. නොදැනීම මට නොදැනීම මම කියන මේක දෙයියන්ගේ වැඩක් තමයි කියලා. ඒ වගේ ඉතින් මේ මම හිතන්නේ මෙතෙක් කල් හරි මට ගායනා කරන්න හැකියාව තවම දීලා තියෙන්නේ එතුමා කියලා මට හිතෙනවා. ඉතින් මං සංගීතයට ආසයි, ආදරෙ. අපි එදා ගීත ගායනා කරේ මුදලට නෙමෙයි. අපි ගීත ලියපු අයත් ලිව්වේ මුදලට නෙමෙයි, ආසාවට ලිව්වේ. ගිහිල්ලා අපි සින්දුව කියලා ඇවිල්ලා අහනකොට ඒගොල්ලන්ට තිබුණේ ඒගොල්ලන් ඒක රස වින්දා මිසක් මුදල් ගැන හිතුවෙත් නෑ, මේ කිසි දෙයක් ගැන හිතුවේ නෑ. නමුත් අද එහෙම නෙමෙයි. අද ඒක හිම් පිටින්ම වෙනස්. අද මම ෆෝන් එක අරන් බලනකොට මම වියදම් කරලා කරපු සමහර ගීත මේ හුඟක් දෙන අයිති කරගෙන වෙන සමහර ගීත වලට ඔක්ටෝපැඩ් දාලා උමනක් නැති ඉන්ස්ට්‍රුමන්ට් දාලා ගහලා තියෙනවා. ඒ වෙලාවට වෙනකොට හරි වේදනාවක් ඇති වෙනවා. ඉතින් නිහඬව ඉන්නව බලාගෙන මේකට මොකද්ද කරන්න කියලා. ඉතින් මේ වගේ වෙලාවක මොනවත් කරන්න බෑ. ඉතින් නමුත් කල්පනා කරනවා මොන හරි මේකට කරන්න කළ යුතුයි කියලා. හොඳයි. ඉතින් මේ අපේ කාලය ඉක්මනින් ගිය නිසාම අද දවසේදී මේ සහභාගී වුණාට බොහොම ස්තුතියි කියනට ඕනේ. ඉතාමත්ම ගෞරවයක් ඒ සහභාගී වීම සහ මේ කතා කරන්න ලැබීම. ඒ හරහා මම හිතන අපේ ප්‍රේක්ෂක ජනතාවටත් බොහෝ දේ අපිට කියන්නට පුළුවන් වුණා කියලා. ආවි සංගීත කණ්ඩායමට ස්තුතියි කියනට ඕනේ විශේෂයෙන්ම. මොකද කවුරු මෙතෙන්ට ආවත් ඒ සංගීතයේ මියුරුව සපයනවා. ඒ සැපීම හරහා තමයි මේ සංගීතය සම්පූර්ණ වෙලා අපිට නේද රස විඳින්නට ලැබෙන්නේ. බොහොම ස්තුතියි. අපිත් කියනවා ගොඩක් ස්තුතියි. ඉතින් මේ ඔෂිනි ෂේප් ඔය දෙන්නටත් මේ ගොඩක් ස්තුතියි. හැබැයි අපි මේ විශේෂංගෙන් සමුගන්නේ නිකම්ම නෙමෙයි, මෙන්න මේ නියුරු පිළිණියත් එක්ක. ඒ නිසා ඒකත් හොඳින් හදවතට ගන්න, හොඳට දැනෙන්න සලස්ව ගන්න. ඔබට ගොඩක් ස්තුතියි අපි දෙන්නට ආරාධනා කරන්න. අපි ඉතමත් මාගේ කරන ආරාධනාවට. වසන්තයේ මල් කුලයි, දසන්තයේ නගරල්ලයි, මගේ කෙලේ හරුසොල්ලයි, ඔබේ නෙත් කැලුම් පිල්ලයි, අදත් මගේ අතින් අල්ලයි.